මේ කාලේ පවතින තත්ත්වයට යම් කිසි උදව්වක් වශයෙන් මට හිතන අවසාන වශයෙන් දේශීය කෑම වට්ටෝරුවක් කියලා යන්න එක ඔබතුමාටත් සෑහෙන්න වැදගත් වේවි කියලා හිතනවා. ගොඩක් වෙලාවට අපේ සිංහල වෙදකමේදී වෛරස් පරාජය කරලා තියෙනවා. වෛරසයක් මිනිස්සුගේ ඇඟට ඇවිල්ලා පළවෙනි දවස් තුනේ දෙයියෝ දකීද කියලා මම දන්නේ නැහැ. මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ හදිච්ච කෙනාට. 4 5 6 7 කියන දවස් 4දී Tamanට මේක උගුර කහන්න කැස්ස කන් කහන්න යන් යම් විදිහට මේක වෛරසයක් ආව කියලා දැනෙනවා. අන්නේ දවස් 4 තමයි මේක ග්‍රසනිකාව තුල උගුරේ මේක තැම්පත් වෙනවා කියලා දෙන වෛරසය. මේකදී අපි කළ යුත්තේ මේ ශේධනය කියන කොටස හුමාලය ඇල්ලීම. එතකොට අපිට වාසනාව තියෙන මේ වෛරස් එක සෙල්සියස් අංශක 30දී විනාශ වෙනවා කියලා. එතකොට උෂ්ණත්වය සැරට අල්ලන්න පුළුවන් නම් මේක පපුව බදාගෙන දඟලන්න ඕනේ නැහැ. වෛරස් එක ඒ දවස තුලදී අපිට විනාශ කරගන්න පුළුවන්. එතකොට දුම්හට්ටියක් හදාගන්න පිළිවෙතක් අපි ගත්තොතිත් වෛරස් එක සටන් කරන්න පුළුවන් ප්‍රධානම දේ තමයි මේ තිත්තරහ කියන්නේ. ගංකොහඹ. ගංකොහඹ කොළ දවස් 2කට 3කට සැරයක් හුමාලේ හට්ටියට අපි දාගන්න ඕනේ දුම්හට්ටියට. ඊට අමතරව අපිව වෙදරාල කියලා දේශීය වෙදකමේ අපි උගන්වන්නේ පාවට්ට ගහ. පාවට්ට කොළ පෙනහලට සුදුසුයි. ඒකට අපිට තව විවිධ ඕනනම් දෙහි කොළ වගේ දේවල් දාලා දුම් අල්ලන්න පටන් ගන්නවා. දුම් ඇල්ලීම තුළින් වෛරස් විනාශ කරන්න පුළුවන්. එහෙනම් අපිට අමුතුවෙන් පපුව බදාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ඔන්න ඒක ඊට අමතරව මේ වගේ කාලයක බොන්න ඕන විශේෂම කැඳක් අපි දන්නවා. කැඳ පොත් මගේ ළඟ තියෙනවා මිටිගානක් පෙරණි කැඳ පොත්. ඒ පොත ඇතුලේ තියෙනවා කැඳ වර්ග 3-4ක් තියෙනවා. 2-3ක් තියෙනවා ප්‍රතිසත්තිකරණ කැඳ කියලා. ඒකේ තියෙන්නේ අපි ඔය දැන් පොඩක් අය පාවිච්චි ගන්න ඔය අපේ වෙදගෙදර ඉස්සරහා තියෙනවා යකිනාරම්. යකිනාරම් කොළ කැඳේක තමයි ප්‍රතිසත්තිකරණ වැඩිම කැඳ එකක් වශයෙන් අපි මෙතන හඳුන්වලා තියෙන්නේ. ඒ යකිනාරම් කැඳේක හදා ගන්න වෙලාවේ අපිට කැකුළු හාල් ටික රතු කැකුළු හාල් ටිකක් දාලා මේ යකිනාරම් කැඳ එක හදා ගන්න පුළුවන්. එතකොට යකිනාරම් කොළ කැඳ වුණත් හැමදාම බොන්න අවශ්‍ය නැහැ. දවස් 2-3කට සැරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මොනර කුඩුම්බිය කැඳ එක තමයි ප්‍රතිසත්තිකරණ කැඳ වට්ටෝරුවේ තියෙන ඊළඟ එක. පොතපත ඇසුරෙන් අපි අරගෙන තියෙන්නේ. අපි දැනුමෙන් කතා කරනව නෙවෙයි. එතකොට ඒක විද්‍යාත්මකයි ඕනගෙන හොයලා බලන්න පුළුවන්. ඒකත් අපට මොනර කුඩුම්බිය කැඳ එකත් කොළ කැඳ එකත් හොඳ ප්‍රතිසත්තිකරණ කැඳ එකක්. ඒකත් බොනවා නම් අපට මේ වෛරස් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයක් තියෙනකොට මේ ලෝකෙ ගොඩක් අය මේ කාලේ සී විටමින් පාවිච්චි කරනවා. අපි සී විටමින් පාවිච්චි කරලා කමක් නැහැ. නමුත් අපිට වත්තෙන් සී විටමින් ගන්න කඩේට යන්න බැහැ නේ මහත්මයා මේ කාලේ. වත්තෙන් අපිට හොයා ගන්න පුළුවන් සී විටමින් අධිකම ආහාර වශයෙන්. එතකොට කංකුම් හරකගේ පීකදුවේ ගුණ තියෙනවා. සී විටමින් වැඩිම ආහාරයක් වශයෙන් හඳුන්වනවා. කතුරු මුරුංග සී විටමින් බහුලම ආහාරයක් වශයෙන් හඳුන්වනවා. එතකොට මේක කංකුම් වල සහ කතුරු මුරුංග කියන කොළ දෙකේ තමයි අපේ දේශීය කොළ බෙහෙත් පොත්වල ලියවෙන්නේ. වැඩියෙන්ම සී විටමින් ගුණයක් තියෙන ඖෂධ මට ඕක ඕන නම් දැන් කෙනෙක් අහනවා නම් කතුරු මුරුංග වල තියෙනවා ග්‍රෑම් මිලිග්‍රෑම් ඒ කියන්නේ ග්‍රෑම් 100ක කතුරු මුරුංග කොළ ග්‍රෑම් 100ක මිලිග්‍රෑම් සී විටමින් මිලිග්‍රෑම් 169ක් තියෙනවා. එතකොට කංකුම් ග්‍රෑම් 100ක කංකුම් කොළ ග්‍රෑම් 100ක මෙච්චර ප්‍රමාණයක සී විටමින් මිලිග්‍රෑම් 137ක් තියෙනවා පොතට අනුව. එතකොට හේතු ඇතුව අපි කතා කරන්නේ. එතකොට කංකුම් මේ කතුරු මුරුංග කොළ දවස් දෙකෙන් දෙකට හරි කනවනම් එතකොට අපේ ප්‍රතිශතිය වැඩලා අපිට සී විටමින් කඩේ බොන්න නමුත් දැන් කඩවල වල යන්නත් බැරි කාලයක් නේ. සා මේ කාලේ මේ වගේ දේවල් කාලා බීලා හුමාල ටිකක් අල්ලගෙන මේ වෛරස් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. ඊට අමතරව ගත්තොදි ගොඩක් වෙලාවට කොත්තමල්ලි ඉඟුරු කොත්තමල්ලිනේ අපි බොන්නේ. ඉතින් ඒවා අපි කියන්න අවශ්‍ය නැහැ. ඒවා YouTube වල එනවා. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ මේ වෛරස් වලට දේශීය වෙදකමේ ඖෂධ තියෙනවා. මේවා ගොඩක් වෙදරාලගේ මෝව මරා ඉසේ කේස උදුරාගෙන දෑත දෙපය කපාගෙන රිවි පුටෙන් වේලාගෙන කියන්නේ වෙදරාලගේ මෝව මරන එක වෙදරාල කියන්නේ ආරු මේ ආඩතෝඩ ගහට. ආඩතෝඩ ගහ පස්පංගු අරගෙන කුඩු කොල්ල රිවි පුටේ කියන්නේ ඉර ඉරුවෙලියෙන් වේලලා මේවා මී පැණිත් එක්ක පොඩි ගුලියක් හදලා කන්න කියලා කියන්නේ කාස ශ්වාස ජ්වරය සෙම මේව නැති වෙනවා කියලා. ඒ වගේ බෙහෙත් වර්ග මේ දේශීය වෙදකමේ ගොඩක් වෙලාවට
ලියවිලා තියෙන මේ පාවිච්චි කිරීමෙන් මිනිසුන්ට මේ කාලේ සෑහෙන්න සෑහෙන්න වැදගත් වෙනවා ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවා මේ ප්‍රාණ ජීව කියලා සාකය. ඒ නම ප්‍රාණ ජීවනේ. එතකොට මේ වෙදවත් එදිනා මේ හැඟිදර ඕන තරම් හොයා ගන්න. ඒ ප්‍රාණ ජීව සාකය මේ නියුමෝනියාවට මේ බල දෙන බෙහෙතක්. දැන් මේක නියුමෝනියාව හැදිච්ච කෙනෙකුට ඕන අත්දා බලන්න. නියුමෝනියාව හැදිච්ච කෙනෙකුට ප්‍රාණ ජීව කොළ ටික හොඳට තලලා විස ටික ඔළුවේ දාලා ඇතුල් වල වත්තන් උෂ්ම ගන්න පුළුවන් ඒ වෙලෙම. උෂ්ම ගන්න බැරුව ඔක්සිජන් බට ගහගෙන අමාරු වෙනවා. ප්‍රාණ ජීව කොළ විස ටිකක් දාලා උඩ දාලා ඇතුල් ගන්න පුළුවන්. තවත් අමාරු නම් පපුවට දාලා තුලන්න ඕන. ඒ වෙලෙම උෂ්ම ගන්න පුළුවන් ගෙදර යන්න පුළුවන්. ඒ තරම් මේ ප්‍රාණ ජීව සාකේ ඒ වගේම ප්‍රාණ ජීව කොටලා විස ටිකක් පොවන්න පුළුවන්. ප්‍රාණඝාතක ශ්වාස රෝග මරණාසන ශ්වාස රෝග උෂ්ම ගන්න බැරි රෝග හොඳ වෙනවා කියලා වෙදපොතේ තියෙනවා. මේ අංගන් සටන් කරාගෙන දිය වෙන දේශීය වෙදපොතේ තියෙනවා. ඉතින් මේ කාලේ මම මේ කියපු පුංචි බෙහෙත් ටික පාවිච්චි කරලා ජීවත් වෙන්න කියලා හැම දිනාටම ආශිර්වාද කරනවා.